වටිනා කොහොමද ලංකාවට වටින මිනිස්සු එක් වෙන්නේ ඒක අපි වෙනම සාකච්ඡා කරන්න ඕන දෙයක් හැබැයි මම අද සාකච්ඡා කරන්නේ රොබර්ට් නොක්ස් කොහොමද උඩ පළාතට එහෙම නැත්නම් මගේ ගම එහෙම නැත්නම් ගම්පලට කොහොමද රොබර්ට් නොක්ස් සම්බන්ධ කරගන්නේ කියලා රොබර්ට් නොක්ස් හිටියා ගම්පල තැනක උඩ පළාත තැනක හිටියා දෙවනි රාජසිංහ රජුරෝ රොබර්ට් නොක්ස් හංගලා තිබ්බ තැනක් තිබ්බා ගම්පල උඩ පළාත තැනක අපි යන්නේ අන්නේ එතන එතන හොයාගෙන යන්නේ රොබර්ට් නොක්ස් හිටපු තැන හොයාගෙන ඒ කියන්නේ හරි සුන්දර වටපිටාවක ඉතාමත් ලස්සන පාරවල් මැදින් අපිට එතෙන්ට යන්න තියෙන්නේ මං ගිහිල්ලා පෙන්නන්නම් රොබර්ට් නොක්ස් හිටියේ කොහොම තැනකද රොබර්ට් නොක්ස් කියන්නේ කවුද කියලා පොඩි මතක් කිරීමක් එක්ක අපි මේ කතාව කරගෙන යමු අපි යමු ඉස්සරහට කණ්ඩායම නැවුනගින. නැවුනගින්නේ ඉන්දියන් සාගරයේ වෙළඳාමු දෙසා. ඒ ඉන්දියන් සාගරයේ වෙළඳාමු දෙසා එන රොබර්ට් නොක්ස් ඇතුළු කණ්ඩායම බෙංගාල බොක්කේදී ලොකු සුලිකුණාට උරක්. ඒ සුලිකුණාටට අහුවෙලා මේගොල්ලන්ගේ නැව කියාගන්න බැරි විදිහට ඩැමේජ් වෙනවා. කියන්නේ හානි වත්. මහ කුඹේ කඩාගෙන යනවා. ඊට පස්සේ මේගොල්ලන්ට ආරංචියක් හම්බ වෙනවා. ලංකාවේ කොට්ටියාරාම කියලා වරායක් තියෙනවා. වරායට කිව්වා මේ මහ කුඹේ හදාගන්න පුළුවන්. ශාකය උඹලන්ට හොයාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ ගනුදෙනුව ඒ විදිහට වෙනවා. ඒ වෙනකොට ලංකා පිටිය ලන්දේසි සහ පොතුගීසි. ඒ වෙනකොට ලංකාවට ඉංග්‍රීසි නැවිලා තිබුණේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ කොට්ටියාරාම කියන වරායට ඇවිල්ලා ඒ වරායේ ඉඳලා පිරිස පුංචි බෝට්ටු වලින් ඒ පුංචි බෝට් වලින් මේගොල්ලෝ මුහුදු කරේට ආවට පස්සේ ඒ ඉතර හිටපු සිංහල ජාතිකයන් ඒ ගමේ හිටපු දිසාවට ගිහිල්ලා කියනවා මෙහෙමයි සුදු මිනිස්සු කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා අපි දන්නේ නැහැ කවුද කියලා මේ ඊට පස්සේ දිසාවෙත් එක්ක දිසාවේ පණිවිඩයක් යවනවා ඒ රොබර්ට් නොක්ස්ට මේ ඇවිල්ලා දිසාවේ හම් වෙන්න කියලා රොබර්ට් නොක්ස් අර ඉංග්‍රීසිංගේ තියෙන දවස් ඒ උද්දච්ච ගතිය රොබර්ට් නොක්ස්වත් නොසෑහෙන තිබා රොබර්ට් නොක්ස් ප්‍රතික්ෂේප කරනවා हमें पश्चे तमाइ मे रोबर्ट नोक्स मैं हेम खरदेखरा मूल पुराण राजकुमार आनंद चीला दीना मेम इंग्लिश जाति के गिरीशा लंका टाइम दीना के राजकुमार विशेष नुमाना इंग्लिश जाति संबंध का बापेन लंका हिटे पुर्तगीज राजकुमार उमाना इंग्लिश जाति वेलदा कर युद्ध वर्ल्ड उदाऊ राजकुमार उमाना दिशा දැන් ඔය කොට්ටියාරාම කියන ප්‍රදේශයේ දිසාවේ රොබර්ට් නොක්ස් ප්‍රතික්ෂේප කිරීමත් එක්ක රොබර්ට් නොක්ස් අත්අඩංගුවට ගන්නවා කොට්ටියාරාම. ඊට පස්සේ තමයි රොබර්ට් නොක්ස් අරගෙන එනවා කන්ද උඩරට. කන්ද උඩරට අරගෙන ඇවිල්ලා රොබර්ට් නොක්ස් ගමින් ගම තියනවා. ඒ කියන්නේ රොබර්ට් නොක්ස් අත්අඩංගුවට ගත්තා කියන්නේ රොබර්ට් නොක්ස් රජමාලිගාවේ අත්අඩංගුවෙ තිබ්බේ නෑ. රොබර්ට් නොක්ස් ගමින් ගමට අරගෙන ගිහිල්ලා ඒ ගම්වල හිර කරලා තියනවා. එහෙම තැනක තමයි මේ ඉන්නේ. මේ ලැබුම් දෙන්නේ. මේ ලැබුම් දෙන්නේ රොබර්ට් නොක්ස් හිර කරලා තියනවා. මේ ගම් විශ්වාස කරන්නේ රොබර්ට් නොක්ස් හැංගිලා හිටියා කියලා. ඒක ජනප්‍රවාදයක්. එහෙම නෑ. රොබර්ට් නොක්ස් මේක හිර කරලා තිබ්බා. එහෙම තමයි මේ කතාව දිග හැරෙන්නේ. මේ දැන් අපි ඉන්න ස්මාරකය ජේපී ලුවිස් කියලා අපේ කෙනෙක් රොබර්ට් නොක්ස් ජෝන් ලවුලන් කියලා. හිටපු දෙන්නා වෙනුවෙන් දිගරම ස්මාරකයක් තමයි මේ මගේ පිටුපසෙන් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු රොබර්ට් නොක්ස් හිටපු ගෙදරට. පැල්පත පිටපු දැන මම රොබර්ට් නොක්ස් කියවගෙන යනකොට ඒක තිබ්බේ මේවයි උස් කඳු වලින් වට වෙච්ච දැනිතලාවක ඒ දැනිතලාව මතින් ආය නැගිච්ච කඳු ගැටයක මනාව හැදිච්ච මාන කැලේක ඒ මාන කියන්නේ ඒ පළාතෙම තිබිලා තියෙන මාන එහෙම තැනක තමයි නොක්ස් ලැබුම් දිනේට එව්වට පස්සේ තමයි නොක්ස් ජීවත් වෙලා තියෙන්නේ මේ එතන තමයි එතන
අදට කිසිම සාක්ෂියක් නැහැ. කියන්නේ මේ වෙනකොට මේ හරියට කල්පතක් තිබ්බා කියන්නේ කිසිම සාක්ෂියක් නැහැ. හැබැයි අපි හොයාගත්ත කරුණු වලට අනුව ගම්මුන්ගෙන් ගත්ත කරුණු වලට අනුව මෙතන තමයි ඒ කියන තැන. මෙතන මානයායක් මේ මෑතක් වෙනකම් මෙතන මානයායක්. සහ මෙතන මඩ වගුරක්. ඒ මඩ වගුරේ විස්තර තාම එහෙම තියෙනවා. මේ ශාරිකාවේ අපිට අවශ්‍ය දන්න මෙතන. හැබැයි එතන කිසි දෙයක් නැහැ. රොබර්ට් නොක්ස් එන්නේ මෙතන. අපි රොබර්ට් නොක්ස් හොයාගෙන ආවා. රොබර්ට් නොක්ස් හිටපු දෙන බැලුවා. දැන් අපි අද දවසේ ගමන අහවල කරන්න යන්නේ. අපි ගිහලා එන්න. අපි වෙන දවසක ඒ වගේම ලස්සන තැනකින් ආය හම්බ වෙනවා.